සම්බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනේ සිදු වූ පින්බර දුරුතුපුර පසළොස්සක පූදා මේ පින්බර හිමිදිරියේ සිත නිවා පහන් කරන ශාන්ත සුන්දර පුදබිමක කඩුවෙල කොතලාවල සංකපෙට්ටි පුරාණ මහා විහාරයේ සිටයි අමාවැස්ස සජීවිකාශය ඔබ වෙත ගෙනෙන්නේ කඩුවෙල ධාතු පූජා මහ පෙරහැර 177 වෙනි වතාවට පහුගිය වසරේ පැවැත්ුණා දීර්ඝ ඉතිහාසයක් තිබෙන මේ පෙරහැර අලියතුන් 30කට වැඩි සංඛ්‍යාවක් සහභාගී වන මාළඹේ කඩුවෙල ප්‍රධාන මාර්ගයේ වීථි සංචාරය කරන මහ පෙරහැරක් සංකපිට්ටි විහාරයේ පිහිටලා තියෙන්නේ කඩුවෙල උසාවිය අසල මේ විහාරස්ථානයේ රමණීය පරිසරයේ විහාරස්ථානයට අයත් කණ්ඩුල වීරා හස්තියා මේ විහාරස්ථානයේ ගෞරවය මේ විහාරස්ථානයේ පූජනීය පෙරහැරට ශක්තියක් වෙමින් මේ පුදබිමේ රැඳී සිටිනවා මේ විහාරස්ථානයේ තක්ෂිලා පිරිවෙන මහා යතිවරයන් වහන්සේලා විනයගරුක ධර්මදර සුපේශල ශික්ෂාකාමී සිත මහන කළ යතිපරපුරක් බිහි කිරීම උදෙසා මහා මෙහෙවරක් ඉටු කරනවා තක්ෂිලා පිරිවෙනේ පරිවෙනාධිපති කඩුවෙල කොතලාවල සංකපිට්ටි විහාරාධිකාරින් වහන්සේ උන්වහන්සේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ 94-98 කාලයේ අධ්‍යාපනය ලැබූ ස්වාමින් වහන්සේ නමක් අපේ වැඩසටහනට සහභාගී වන ජේෂ්ඨ කතික ආචාර්ය අත්තනායක හේරත් මහත්මයාගෙන් සිංහල සාහිත්‍ය හිම හැදෑරුවා කියලා උන්වහන්සේ සිහිපත් කළා. උන්වහන්සේ මේ විහාරස්ථානයේ පැවැත්වෙන විස්ඩම් ඉංග්‍රීසි දහම් පාසලේ විදුහල්පති ස්වාමින් වහන්සේ, ඒ වගේම ශ්‍රී සම්බුද්ධ ජයන්ති දහම් පාසලේ නියෝජ්‍ය විදුහල්පති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද කණංගම නාරද ස්වාමීන්ද්‍රයන් වහන්ස ඔබ වහන්සේ ඉටු කරන ආගමික සමාජීය මෙහෙවර මේ ප්‍රදේශයේ ජනතාවගේ නොමඳ ගෞරවයට පාත්‍ර වෙනවා. ඒද කෘතවේදීව සිහි කරමින් දුරුතුපුර පසළොස්සක පෝදා සුමඳුර ධර්මදේශනය පැවැත්වීමට අපි සාදුනාද පවත්වලා ඔබ වහන්සේට ආරාධනා කරනවා. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං නිරාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස අච්චරා සංඝාත මත්තම්පි චේ භික්ඛවේ භික්ඛෝ මෙත්තං චිත්තං ආසේවති අරිත්තං ධානෝ සත්තු සාසන කරෝ ඕවාද පටිකරෝ අමෝගං රට්ඨ පින්ඩං බුඤ්ජති සාදු සාදු සාදු. මේ අවස්ථාව සහභාගීලා ඉන්න අපේ කඩුවෙල කොතලාවල සංකපිට්ටි විහාරස්ථානයේ දායක සභාපති අපේ සුසාමිනි සුසිරත් පෙරරම ඇතිතුමන්, ඒ වගේම කඩුවෙල ජේෂ්ඨ නාගරික මන්ත්‍රී අපේ ග්‍රේෂන් නාලිෂ් මැතිතුමන්, ඒ වගේම අද මේ පින්කම ප්‍රධානත්ව උසලන අපේ කමලිකා ගුණවර්ධන මෙණවිය ඇතුළු දායක සභාවේ සියලු දෙනාත්, ශාඛා කුලගණන සමිතියේ සියලු දෙනාත් ඇතුළු ධර්මශ්‍රවණ අභිලාෂී පින්නතුනි, මේ අවස්ථාවේ ඔබ හැම දෙනාම බලාපොරොත්තු වන්නේ ශාන්ති නායක ලෞතුරා බුදුහාමුදුරන් වහන්සේ දේශනා කරන්නට යෙදුන ඒ උතුම් ධර්මයට සවන් යොමු කරලන්නට.
विशेष मे अवस्था वेद्यापि सिहिपत् करन्नट ओन अद मे दुरुतु पुर पसलोस्सक पोहोय दवसे पवत्वन सियत माध्य नालिकाव तुलिन सिदु करन अमावस्स वेड पोहोदा वेडसटहन अप विहारस्थानय तुल पवत्वन्नट तोरा गनीम पिलिबंदव एहि सभापति अपे कार्य वसम मतितुमान एवागेम अध्यक्ष नियोज्य अध्यक्ष अपे अनुर श्रीवर्धन मतितुमान नतुलु कार्य मंडले सीलम दिनाट अभी स्तुतिवंत वेनवा मुकद अभी दान्वास्यत नालिकाव कियान्ने अद अपे रटतुल बौद्ध प्रबोधय अतिकरलीम संधहा सुविशाल मेहेवरक् करन माध्य आयतनयक् विधियट अपि होंदिन अवबोध करगेन तिबेनवा तेन ए निसा अपि अपे गौरवय ए आयतनयट ए नालिकावट अपि मे अवस्थावे सिहिपत् करपु बुद्ध करन्नट कैमति ते वागे विशेषयेन्म अद दवस तुल ඔබ හැම කෙනෙක්ම බලාපොරොත්තු වන්නේ දැන් ඒ ශාන්තිනායක ලෝතුරා බුදුහාමුදුරන් වහන්සේ දේශනා කරන්නට යෙදුන ධර්මයට සවන් යොමු කරලන්නට ඉතින් මා මේ අවස්ථාවේදී ඔබට මාත්‍රිකා ගාතාවක් දේශනා කළා අංගුත්තර නිකාය ඒකක වර්ගයට අයත් ගාතාවක් මේ ගාතාවෙන් කියවෙන ඒ දහම් කරුණු ටික අපි හිතට අරගෙන කටයුතු කරනක තමයි වැදගත් වෙන්නේ तेवागेम धर्मदेशकयान् वहन्सेगे वहन्सेलागे चारित्र्यक् तमयि धर्मेट प्रथम धर्मे पिलिबंदव धर्मे तीन वेदगत्कम पिलिबंदव यम आकारेक हेदिन्वीमक् सिद्ध करलीम पिन्नतुनि धर्मे किल कियान्ने बुदुर्जानन् वहन्से देशना कर वदाले अधम्मो निरयान्नेति धम्मो पापेति सुग्गतिं कियला अधर्मे पुद्गलया निरयट पत् करवनवा धर्मे पुद्गलया सुगतियट पत् करनवा එහෙමනම් ඔබ මේ බලාපොරොත්තු වන්නේ අපේ සුගතිය කරා යා ගමන් කරන ඒ සුගතිය කරා අපි ජීවිත ගෙනියන ඒ අවස්ථාවකට තමයි දැන් ඔබ බලාපොරොත්තු වන්නේ ඒ ධර්මයේ තුලින් සිද්ධ වෙන්නේ ඒක අපේ ජීවිත යහපත් කරන එක එහෙමනම් ඒ ජීවිත යහපත් කරලීම සඳහා ලෞතුරා බුදුහාමුදුරන් වහන්සේ සාරාංශික කල්පලක්ෂයක් පාරමිතා ධර්ම සම්පූර්ණ කරලා ඊතාත්ම අමාරුවෙන් දුෂ්කර ක්‍රියාවන් සිද්ධ කරලා බොහොම අමාරුවෙන් තමයි පින්නතුනි මේ ධර්මය අවබෝධ කරගත්තේ. ඒ නිසා ඒ අමාරුවෙන් අවබෝධ කරගත් ධර්මය බුදුරජාණන් වහන්සේ දේශනා අපට දේශනා කළේ කුමකටද කියන එක අපි මනවින් තේරුම් ගන්නට ඕන. ඒක තමයි ඉතාමත් වැදගත් දේ. ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්නතුනි බුද්ධෝසෝ භගවාය බෝධාය ධම්මං දේශේති. බුදුරජාණන් වහන්සේ මේ ධර්මය අවබෝධ කරගත්තා. ඒ ධර්මයේ අවබෝධ කරගත්ත බුදුහාමුදුරුවෝ බණ දේශනා කළේ කුමකටද? බෝධාය ධම්මං දේශේති. අපි හැම දිනාටමත් ඒ ධර්මයේ අවබෝධ කරවන්නට. එහෙනම් අපි ධර්මයේ ඇසිය යුක්තේයි. අපි මේ ධර්මයේ අවබෝධ කරගත යුතු නිසායි අපි ධර්මය අසන්නට ඕන. ඒ නිසා බණ අහන ඔබ හැම දිනාම හිතර ගන්නට ඕන මම මේ අහන ධර්මයේ තුලින් මගේ ජීවිතය තුළ ඒ අවබෝධය කියන එක ඇති කරගන්නට අපි කවුරුත් උත්සාහ කරන්නට ඕන පින්නතුනි. एकाय बुधुहां देशना कले बुद्धोसो भगवा बोधाय दम्मं देशेति कियला इवागेम दंतोसो भगवा दमताय दम्मं देशेति द्रजानन महंसे तरं पिन्नतुनि दमने वेच्च उत्तमे तवत् मे ससर तुल नैनि मे संसारेम उन्वहंसेगे हित काय वचन कियन मे पसिंदुरान उन्वहंसे संवर करगन्नट यदुना दमने करगत्ता एनिसा अपि पिन्नतुनि हेनम बनहन्नट ओने कुमकटद දන්තෝසෝ භගවා ධම්මතාය ධම්මං දේශේති අපේ ජීවිත තුලත් යම් දමනයක් ඇති කරගන්නට තමයි අපි බණ අහන්නට ඕන. එහෙම නැත්නම් අපි නිකම් බණ ඇහුවට පළක් වන්නේ නැහැ. එමුනා අපි හැම කෙනෙක්ගේම සිස්සතන් තුල පවතින්නට ඕන අපේ ජීවිතය තුල දමනය ඇති කර ගැනීමටයි අපි මේ බණ අහන්නේ කියන හැඟීම අපි ඇති කරගන්නට ඕන. ඒ වගේම සන්තෝෂෝ භගවා සමතාය ධම්මං දේශේති පින්නතුනි බුදුහාමුදුරුවෝ තරම් සැනසුච්චි උත්තමේ කවත් ඇත්තේ නැණි මේ තුන් ලෝකේම එහෙමනම් ඒ සැනසුනා වූ බුදුරජාණන් වහන්සේ අපිට බණ දේශනා කළේ කුමකටද අපේ ජීවිත තුලත් යම් සැනසීමක් ඇති කරවන්නට ඒ වාගේම පරිනිබ්බුතෝසෝ භගවා පරිනිබ්බුතාය ධම්මං දේශේති බුදුරජාණන් වහන්සේ පින්නතුනි පිරිනිවන් පෑවා ඒ පිරිනිවන් පෑවා වූ බුදුරජාණන් වහන්සේ බණ දේශනා කළේ මොකටද අපි හැම දෙනාගේම ජීවිත තුළ පිරිනිවීම ඇති කරවන්නට එහෙනම් අපි බණ අහන්නට ඕනේ අන්නේ ඒ සඳහා
එනිසා මෙන්න මේ කාරණේ අපේ හැම කෙනෙක්ගේම හදවත් තුළ තියෙන්න ඕන මේ බණ අහන්නේ අපි මෙන්න මේ කාරණා අරුමුණු කරගන්නට පසක් කරගන්නයි කියන එක හොඳට හිතන්නට ඕන ඉතින් අන්නේ කාරණයක් Tamange හිතේ තබාගෙන මේ අවස්ථාව තුළ මේ දේශනා කරන ධර්මයට කවුරු සවන් යොමු කරලන්නට ඕන මම මේ පින්නතුන්ට ගාථාවක් දේශනා කළා මේ මාත්‍රිකා කළ ගාථාව පින්නතුනි දේශනා කරන්නට හේතු වෙච්ච යම් කාරණයක් තියෙනවා ඒ තමයි ශාන්තිනායක ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ චිරිතක් තමයි ඔය නියන් කාලයේ තුලදී දඹදිව නගර කරා ගමන් කරගෙන ජනපද චාරිකාවේ වැඩම කරවීම ඉතින් උන්වහන්සේගේ චාරිත්‍රයක් තමයි මේ ජනපද චාරිකාවේ වැඩම කරවන්නේ තනියෙන් නෙවෙයි මහා විශාල භික්ෂු සංඝයා පිරිවරාගෙන රහතන් වහන්සේලා අනාගාමී සකදාගාමී සෝවාන් ආදී මේ මාර්ගස්ත පලස්ස උත්තමයන් වහන්සේලා සියලු දෙනාම පිරිවරාගෙන තමයි උන්වහන්සේ මේ ජනපද චාරිකාවේ වැඩම කරවන්නේ එහෙම වැඩම කරනකොට එදා මිනිස්සු බොහොම සතුටෙන් හිටියානේ ආද අපේ ගමට බුදුහාමඳුරු වෙනවා අපේ ගමට ආද මහා සංඝරත්නය වඩිනවා කියන මෙන්න මේ සතුටෙන් මිනිස්සු විවිධ බුද්ධාලම්බන ප්‍රීතිය ඇති කරගෙන බුදුහාමඳුරන්ට අපෝපස්ථාන කරන්න උන්වහන්සේට ගරුසර දක්වන්නට මිනිස්සු සැදී පැහැදී හිටියා ඉතින් මෙහෙම උන්වහන්සේ මේ ජනපද චාරිකාවේ වඩින අවස්ථාවකදී දවසක් කැලයක් මැදින් ගමන් කරනවා ඒ වනාන්තරයේ මැදින් ගමන් කරනකොට ඉතින් බුදුහාමුදුරන්ටත් විඩාව දැනෙනවා බුදුහාමුදුරන්ටත් තමයි මොකද පයින් වාහනවල නෙමෙයිනේ ගියේ නේද පා ගමනින් තමයි ජනපද චාරිකාව වඩින්නේ ඉතින් බුදුහාමුදුරන් ටිකක් මහන්සිය ඇති වුණා ගිමන් ඇති වුණා ඒ නිසා බුදුහාමුදුරන් දන්නවන්නේ ධාර පිරිනිවන් පාන අවස්ථාවේදී ආනන්ද හාමුදුරන් කිව්වේ පිපාති තෝස්මි ආනන්ද චාතෝස්මි ආනන්ද ආනන්ද මට හරි පිපාසයි මට හරි බඩගිනි මට හරි වේදනයි තැන් තැන් වල වාඩි වෙවි නෙගියේ පිරිනිවන් පාන අවස්ථාවේදී පිරිනිවන් මංචකේදී ඉතින් අන්න ඒ වගේ බුදුහාමුදුරෝ දැන් වනා ටිකක් විශේෂ නිමන්නට අර වනාන්තරේ මහා නුගරුකක් මුල වනස්පත්ති කියලා කියන්නේ අපි නුගරුකට ඒ කලේ රජ්ජුරෝ කියන අදහස තමයි වනස්පත්ති කියලා කියන්නේ වනාන්තරයක තියෙන මහ විශාලම ගස ඉතින් මේ වනස්පතියක උන්වහන්සේ පාසියුරු ආනන්ද හාමුදුරුව පාසියුරු එළලා උන්වහන්සේට ගිමන් හරින්නට අවස්ථාව සලසා දුන්නා. ඒ ගිමන් හරින්නට අවස්ථාව සලසා දුන්නාට පස්සේ බුදුහාමුදුරුව ඔබිනම බලනකොට උන්වහන්සේට පේනවා ඈත කන්දක මහා බුරබුරා නගින මහා ලැබුගින්නක්. බුරබුරා නගින මහා ලැබුගින්නක් උන්වහන්සේට පෙනුණා. ඉතින් උන්වහන්සේ කල්පනා කරනවා මේ ලැබුගින්න උපමා කරගෙන මේ ඉන්න භික්ෂුන් වහන්සේලාට ධර්මදේශනාවක් සිද්ධ කරන්නට ඕනේ කියලා. ඉතින් අපේ ඒ සූත්‍රයද කියනවා අග්ගිකන්දෝපම සූත්‍රය කියලා. මොකද්ද? ගින්දර උපමා කරගෙන දේශනා කරපු සූත්‍රය නිසා ඒකට අග්ගිකන්දෝපම සූත්‍රය කියලා දේශනා කරනවා. ඉතින් මේ බුදුහාමුදුරන්ට හිතුණා මේ ආමුදුරන්ට මේ සූත්‍රයෙන් බණක් දේශනා කරන්න ඕනේ කියලා. ඊට පස්සේ භික්ෂු පිරිවර සියල්ලම ලං කරගත්තා. ලංකරගෙන බුදුහාමුදුරෝ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා මහණෙනි ඔබලාට පේනවද අර ඈත බුර බුරා නගින ලැබුගින්න ඊට පස්සේ බුදුහාමුදුරුවෝ කියනවා ඔව් බුදුහාමුදුරනේ අපිට පේනවා හොඳට මහ විශාල ගින්න ඊට පස්සේ බුදුහාමුදුරෝ භික්ෂුන් වහන්සේලාගෙන් ප්‍රශ්න අහනවා මොකක්ද අහන ප්‍රශ්නය මහණෙනි අර බුර බුරා නගින දැල්වෙන ගින්නට පැනලා පිච්චිලා මැරෙන එකද හොඳ එහෙම නැත්තම් හොඳ ශ්‍රීහාන් ගබඩාවක සේවක සේවිකාවන් නැතිව හොඳ යහනාවක සියලු සැප සම්පත් ඇතිව සියලුම අංග සම්පූර්ණ සැප සම්පත් ඇතිව ශ්‍රී යහනක සැතපෙන එකද හොඳ කියලා. ඉන්න බිස්සු උන්වහන්සේලාත් හරි ප්‍රශ්නයක්. ඇයි මේ බුර බුරා නගින ගින්දරට පැනලා මැරුණාට වැඩිය ඉතින් මර විදිය සැපට ඉන්නකනේ හොඳ ඉතින් හාමුදුරුවෝ කියන අනේ බුදුහාමුදුන්නේ අර මහා ලැබුගින්නට පැනලා පිච්චෙනවට වැඩිය හොඳ යහනාවක සේවක සේවිකාවන් සහිතව සියලු සම්පත් වලින් යුක්තව ජීවිතය ගත කරන එක තමයි හොඳ කියලා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මහණෙනි අර බුරබුරා නැගෙන ගින්දරට පැනලා පිච්චෙන මිනිහා එතනින් ඉවරයි පිච්චිලා මැරුණා. නමුත් අර සිරියහන් ගබඩාවේ අර සේවික සේවිකාවන් සහිතව පංචකාම සම්පත් විඳිමින් කටයුතු කරන පුද්ගලයා මුළු ජීවි සංසාර ජීවිත කාලයම පිච්චි පිච්චි තමයි ජීවත් වෙන්න වෙන්නේ කියලා. මුළු සසරම
හැමදාම මේකෙන් ගොඩේමක් නැහැ. මොකද පින්නතුනි අපි මේ පංචකාම සම්පත් කියන්නේ අපේ ඇස කන නාසය දිව ශරීරය කියන්නේ පසින්දුරන් පිනවීමනේ බාහිර අරමුණු තුලින් ඒ පසින්දුරන් පුනි පිනවනකොට මොකද වෙන්නේ? බුදුහාමුදුරු දේශනා කළා චක්කුංච රූපංච උපජ්ජති චක්කු විඥානං ඒසෝ තින් සති පස්සෝ පස්සපච්චා වේදනා වේදනා පච්චා තණ්හා තණ්හා පච්චා භවෝ භව පච්චා ජාති ජරා මරණ ශෝක පරිදේව ඔන්නෝක තමයි හැමදාම සිද්ධ වෙන්නේ අපේ ඇස රූපස් සමග ගැටුණාම ඒ ඒකේ තියෙන විඥානය තුළ ඇසත් රූපයත් එදින් විඥානය තුළින් මොකද වෙන්නේ අපි ඒව ඇසෙන් රූප විඳිනවා පස්සපච්චා අපි ස්පර්ශ කරනවා හරි විඳිනකොට ඇසෙන් බාහිර රූප විඳිනකොට මොකද වෙන්නේ ස්පර්ශය තුළ වේදනා වින්දනය ඇති වෙනවා අපේ ඇසට හොඳ දෙයක් දැක්කොත් අපිට සුඛ වින්දනයක් එනවා එතකොට වේදනාපච්ච තණ්හා අන්න විඳිනකොට මොකද වෙන්නේ අපිට තණ්හාව ඇති වෙනවා තණ්හාව ඇති වෙනකොට භවය ඇති වෙනවා භවය ඇති වෙනකොට පින්නොත්ෙනී ගාට ජාති ජරා මරණ ශෝක පරිදේව ඕක අපිට කවදාවත් මේ සසරෙන් ගොඩේමක් වෙන්නේ නැහැ පින්නොත්ෙනී මේ පංචකාම සම්පත් විඳීම තුල අනේකයි බුදුහාමුදුරු දේශනා කළේ අර ගින්නට පැනලා පෙච්චිලා පැනලා මැරෙනවට වඩා ඒක හොඳයි සැපයි නමුත් අර පංචකාම සම්පත් විඳින් මේ සසරේ ජීවිත ගත කරනකොට අපිට කවදාවත් මේ සංසාර සාගරයෙන් එතර වීමක් නැහැ අන්න ඒක තමයි බුදුහාමුදුරු දේශනා කළේ ඉතින් මේ ධර්ම දේශනාව අවසන් වුණාට පස්සේ පහදාන් වෙනවා 60 දෙනමක් වහන්සේ රහතන් වහන්සේලා බවට පත් වුණා කියලා ඊට පස්සේ තවත් භික්ෂූන් වහන්සේලා බොහෝ පිරිසක් ලේවමනේ දැම්මයි කියලා බලන මොකද මේ සසරට ඇතිවෙච්චි බය නිසා මේ සංසාරයේ තියෙන භයානකකම බුදුහාඳුරෝ පෙන්වලා දුන්නේ ඒ සංසාරට ඇති වෙන බය නිසා බොහෝ පිරිසක් ලේවමනේ දාලා තියෙනවා ඊට පස්සේ මොකද වුනේ මෙහෙම දවස් මෙහෙම ගියා ජනපද චාරිකාවත් නිමාවටපත් වුණා බුදුහාඳුරෝ ජේතවනාරාමයට වැඩම කරවන්ට යදුනා ඊට පස්සේ ටික දවසක් යනකොට බුදුහාඳුරන්ට පේනවා මේ ශාසනය තුල මේ භික්ෂුන් වහන්සේලාගේ යම් අඩුපාඩුවක් භික්ෂුන් වහන්සේලාගේ යම් අඩුපාඩුවක් පේනවා. ඉතින් මේ අඩුපාඩුව පේනකොට දවසක් බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරන්ට කතා කරලා අහනවා ආනන්ද මොකද මේ භික්ෂුන් වහන්සේලාගේ යම් අඩුවක් දැනෙන්නේ කියලා. ඊට පස්සේ ආනන්ද හාමුදුරුවෝ දේශනා කරනවා අනේ බුදුහාමුදුරුවනේ ඔබ වහන්සේ අර දවසක් මහ වනාන්තරයේ මැද්දේ අග්ගික්ඛන්දෝපම සූත්‍රයෙන් බණ දේශනා කළානේ අනේ අග්ගික්ඛන්දෝපම සූත්‍රයෙන් බණ දේශනා වෙච්ච එකට බය වෙලා භික්ෂූන් වහන්සේලා සිවුරු හැර හැර ගෙදර යනවා කියලා. ඉතින් බුදුහාමුදුරන මහා සංවේගයක් ඇති වුණා. දහම් සංවේගයක් ඇති වුණා. ඇයි? මනේ මම මේ විදිහට පවත්ුණොත් එහෙනම් කවුද මගේ මේ ධර්මයේ රැගෙන යන්නේ? මගේ මේ ශාසනය ආරක්ෂා කරන්නේ කවුද? මේ බුද්ධ ශාසනය රකින්නේ කවුද? අපි ඒක හොඳට තේරුම් ගන්න ඕන. මේ බුද්ධ ශාසනය දැන් විහාරස්ථානයක් ගත්තාම චෛත්‍යය තියෙනවා, බෝධිය තියෙනවා, විහාර මන්දිරය තියෙනවා. මේ කොච්චර තිබ්බත් එකක්වත් ඔබට කතා කරන්නේ නැහැ නේද? මේ හොඳ මොකක්ද? මේ නරක මොකක්ද? පාපය මොකක්ද? අධර්මය මොකක්ද? මේ විදිහට මේ හැම දෙයක්ම කියා දෙන්නේ භික්ෂුවනේ. ඒ භික්ෂුවතුලින් මේ ශාසනය රැකිලා තියෙන්නේ මේ බුද්ධ ශාසනය රැකිලා තියෙන්නේ භික්ෂුවතුලින් භික්ෂුව නැති වෙච්ච දවසට බුද්ධ ශාසනයත් ඉවරයි ඉතින් ඒ නිසා අන්න බුදුහාමුදුරන්ට අවබෝධ වුණා අනේ මේකට මම වහාම පිළියමක් යදන්නට ඕනේ කියලා මේ බුද්ධ ශාසනය රැක ගන්නට නම් මේක මේස හැකි ඉක්මනින් විසඳුමක් ලබා දෙන්නට ඕනේ කියලා බුදුහාමුදුර ආනන්ද හාමුදුරන්ට දේශනා කරනවා ආනන්ද අද සියලුම භික්ෂූන් වහන්සේලා දන් සභාවට කැඳවන්නට කියලා. සියලුම භික්ෂූන් වහන්සේලා දන් සභාවට කැඳවන්නට කියලා. ඉතින් මෙහෙම කැඳවුවාට පස්සේ මුදින් දහසක් භික්ෂූන් වහන්සේලා විශාල ප්‍රමාණයක් ධර්මශාලාවට ආවා. ආවට පස්සේ බුදුහාමුදුරුවොත් වැඩම කළා. බුදුහාමුදුරුවෝ වැඩම කරලා එතෙන්දී අර මා ඔබට මුලින් දේශනා කරපු ගාථාව ප්‍රකාශ කරනවා. මොකද්ද? අච්චරා සංඝාත මත්තම්පි චේ භික්ඛවේ භික්ඛු මෙත්තං චිත්තං ආසේවති අරිත්තජ්ජානෝ සත්තු සාසනකරෝ ඕවාද පටිකරෝ අමෝගං රට්ඨපින්ඩම් බුඤ්ජති ධර්ජානන් වහන්සේ දේශනා කරන මහණෙනි යම්කිසි භික්ෂුවක් අච්චරා සංඝාත මත්තම්පි මේ අසුරුසණක් ගහන තරම් කාලයක්වත් අපි ඇඟිලි දෙක අරගෙන අසුරුසණක් ගහනවානේ අසුරුසණක් ගහන තරම් කාලයක්වත් මෙත්තං චිත්තං
චිත්තං ආසේවති අපේ හිත මෛත්‍රී සහගතව පවත්වාගෙන යනවද තමන්ගේ සිත මෛත්‍රී සහගතව පවත්වාගෙන යනවද කියලා අන්න එහෙම මෛත්‍රී සහගතව පවත්වාගෙන යන තැනැත්තා මෙත්තං චිත්තං ආසේවති අරිත්තජ්ජානෝ සත්තු ශාසන කරෝ එයා තමයි මාගේ අවවාදයේ පිළිපදින පුද්ගලයා ශාස්ත්‍රෝන් වහන්සේගේ අවවාදය අවවාද අනුශාසනාව පිළිගන්න පුද්ගලයා තමයි ඒ වගේම බ්‍රහ්ම ලෝක උපගෝ එයාට ධ්‍යාන නොලබාම බඹලව උපදින්නට පුළුවන්කම ලැබෙනවා අන්න ඒ විදිහේ උදාහරණ එකක් තමයි මේ මෛත්‍රිය කියලා කියන්නේ ඉතින් අර භික්ෂූන් වහන්සේලාගේ තිබිච්ච බීතිය නැති කරලන්නට බුදුහාමුදුරු දේශනා කළේ එතකොට යම්කිසි භික්ෂුවක් අසුරසනග්ගහන තරම් කාලයක් හරි තමන්ගේ හිත තමන්ගේ මනස මෙත්සහගතව පවත්වාගෙන යනවා නම් අනේක තමයි ඊටාමත් වැදගත් දේ බවට පත්වන්නේ කියලා. ඉතින් මෛත්‍රිය පිළිබඳව පින්නතුනි අද අපිට තාමත් දැනෙන කාලයක්නේ මේ ලෝකයේ දිහා බලපුවාම මෛත්‍රිය කියන මෛත්‍රිය වැඩි වීම කියන එක මෛත්‍රිය සහගතව ජීවත් වීම කියන එක ඊටාමත්ම වටිනවා මේ ලෝකේටම අද. අද මොකද අපි දන්නවා ලෝකයේ අද දිහා බලපුවාම තණ්හාවෙන් ගැලිලා බල ලෝභයෙන් පත් වෙලා මිනිස්සු ගහ මරා ගන්නවා රට රටවල් අතර මහ විශාල යුද්ධ ඇති වෙමින් තියෙනවා ඉතින් මේ ඔක්කොටම හේතුව මේ අපේ මෙත් සිත නැතිකමනේ බල ලෝභිත්වය තුල අපි හැම කෙනෙක්ම එනකොටා ගන්නවා එකිනෙකාට අල්ලපු gedere එක්කන ඊගාව එක්කනත් එක්කලා හොඳ නැහැ ඒ විදිහේ පුද්ගලය වශයෙන් ගත්තත් එහෙමයි රට වශයෙන් දැන් රටත් එහෙමයි රටෙත් හැම තැනම දේශපාලන බෙදීම් තුල බල ලෝභිත්වය තුල මිනිස්සු මහා ව්‍යසනයකට පත් වෙලා තියෙනවා ඒක ඉතාමත්ම දරුණු තත්වයක් ඒ මෙත්සිත කියන එක පින්නතුනි අපේ ජීවිතේටම අවශ්‍යයි මේ ලෝකේටම මෛත්‍රිය කියන එක අවශ්‍යයි ඉතේ ලෞතුරා බුදුහාමුදුරෝ තරං මේ මෛත්‍රිය දක්වපු උත්මේ තවත් ඇත්තේ නැහැ. මෛත්‍රිය ගැන බණ දේශනා කරපු අනුශාසනා කරපු උත්මේකුත් තවත් ඇත්තේ නැහැ. ඒ නිසා අපි බෞද්ධයෝ යතින් හරි වාසනාවන්තයි පින්නතුනි. අපි හැම කෙනෙක්ම හරිම වාසනාවන්තයි. ඇයි අපිට එවන් උතුම් ධමයක් අපිට ලැබීමම ඒක තමයි අපි වාසනාවන්ත බවට පත්වන්නේ. ඒ නිසා අබ්ලෝතුරා බුදුහාමුදුරන් වහන්සේ මේ මෛත්‍රිය පිළිබඳව නුවේ තැන්වල අපිට නොඑක ආකාරයෙන් බණ දේශනා කරලා තිබෙනවා. දැන් ඔබ කවුරුත් දන්නවා අපි හැමදාම උදේ හවස කියවන සූත්‍රයක් තියෙනවනේ නේද? ඒකට අපි මොකද්ද කියන්නේ? කරණීය මෙත්ත සූත්‍රය. ඉතින් කරණීය මෙත්ත සූත්‍රයේ ටිකක් හොඳට හිතලා බලන්න අපි කියවන උදේටත් කියනවා රැණ ඉඳට යනකොටත් කියනවා හැම වෙලාවෙම බයක් තතිගම්මක් ඇති විලාවත් මතක් කරනවා. නමුත් පින්නතුනි මේ බුදුහාමුදුරුවන් දේශනා කරපු කරණීය මෙත්ත සූත්‍රයේ කිය යුතු එකක් නෙමෙයි මං කියන්න එපයි කියන එක එහෙම නෙමෙයි කියන්නේ. නමුත් කිය යුතු එකක් නෙවෙයි. මොකක්ද එහෙනම් තියෙන්නේ? කළ යුතු එකක්. දැන් බලන්න මෛත්‍රණීය සූත්‍රයේ මුල්ම ගාථාව දිහා බලන්නකෝ. කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අபிසමිච්ච. ඔකන නේද? යන්තං සන්තං පදං. යම්මෝ සාන්ත පදයක් තියනවද? තං අபிසමිච්ච. ඒ මුදුන්පත් කර ගැනීම සඳහා අත්ත කුසලේන අර්ථවත් දෙයක් තියනාද තං කරණීයන් අන්න ඒවා කරන්න අන්න එතකොට දැන් පැහැදිලි නේද අපි කියවනවා තමයි කියන එක හොඳයි බුදුබණ කියන එක කොච්චර වටිනවද නේද නමුත් කරණීය මෙත සූත්‍රය තුළ තියෙන්නෙම පින්නතුනි කිය යුතු දේවල් මේ කළ යුතු දේවල් ඒකනේ අපි කියන්නේ කරුණු 32ක් තියෙනවා සක්කෝ උජූචෝ කියන්නේ අපි කර යුතු දේවල් ඒ තුල අපිට මේ මෛත්‍රිය ගැන බුදුහාමුදුරු නිරන්තරයෙන් කරණීය මේ සූත්‍රය තුල පැහැදිලි කරනවා දිත්තාවායේ වද්දිත්තායේ ච දූරේව සම්ති අවිදූරේ භූතාවා සම්භවේසීවා සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා දිත්තාවායේ වද්දිත්තා දුටු නොදුටු දැක්ක නොදැක්ක දිත්තාවායේ වද්දිත්තා යේ ච දූරේව සම්ති අවිදූරේ දුරේ ඉන්න ළඟ ඉන්න භූතාවා සම්භවේසීවා හටගත් හට නොගත් සියල්ලම සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා සියල්ලම සුවපත් ඇත්තෝ වෙත්වා කියන එක තමයි කරණීය මෙත් සූත්‍රය තුල අපිට පැහැදිලි කරන්නේ. එතකොට අන්න ඒ මෙත් සිත තමයි අපි පින්නතුනේ අපි මේ ලෝකේට පැහැදිලි කර දිය යුත්තේ. මේ ලෝකයේ තුල අපි ජීවත් වෙනකොට මෙන්න මේ මෙත් සිත ඇතිව අපි ජීවිතය ගත කරන්න ඕන බුදුහාමුදුරු දේශනා කළේ මාමං අපාදකෝ හිංසී මාමං හිංසී දිපාදකෝ මාමං චතුප්පදෝ හිංසී මාමං හිංසී බහුප්පදෝනේ
मामंहिंसि दीपादको दीपा शिवपायति दीपादयति एवागे बहोपायति सियलुम सत्वयन्ट मामंहिंसा नोकरेवा कियन एकै धर्मय तुल पहेदलि करे अपादको हिमे मेत्तं मेत्तं दीपादके हिमे हम केनकुटम दीपादयति सतुन्ट बहोपायति सतुन्ट शिवपायति सतुन्ट अपादके हिमे मेत्तं මේ මෛත්‍රියම කරන්නට කියලායි බුදුහාමුදුරු දේශනා කළේ මෛත්‍රියම කරන්න පා ඇති පා නැති දීපාද බොහෝපාද කියන හැම කෙනෙකුටම හිංසා නොකරේවා එවාගේ මෙස්සිත පතුරේ පතුරවන්නයි කියලායි උන්වහන්සේ ධර්මයේ තුල පැහැදිලි කළේ ඒ තුල පින්නතුනි අපිට ගොඩාක් දේවල් ලබා ගන්න පුළුවන් මේ මෛත්‍රිය මෙස්සිත වැඩි වීම අපේ ජීවිතයට ඉතාමත්ම වටිනවා පින්නතුනි මේ මෛත්‍රිය තුල තමයි අපිට සමාජය තුළ යහපත් ජීවිතය ගත කරන්න පුළුවන්කම ලැබෙන්නේ බලන්න දැන් අපි ගොඩාක් වෙලාවට මේ ඊර්ෂ්‍යාව ක්‍රෝධය වෛරය මේවා තුළ ඉඳගත්තාම අපි කොයිතරම් කිලුට වෙනවද කොයිතරම් අපේ ජීවිතේ මනස කොයිතරම් කිලුට වෙනවද ඒ හැමදේ නමුත් මෙස්සිත තුළ අපේ ලේ ටික පිරිසුදු වෙනවා හදවත පිරිසුදු වෙනවා ඒ තුළ අපිට ඇති වෙන රෝගාබාධ වලින් අපිට තොර වෙන්නට පුළුවන්කම ලැබෙනවා දැන් හිත තුළ වෛරය ක්‍රෝධය තියෙන්න තියෙන්න අපේ තරහාගති තියෙන්න තියෙන්න අපි නිරතුරුවම අපේ ලේ අපිරිසුදු වෙනවා ඒ ලේ අපිරිසුදු වීම තුළ අපිට නොඑක ආකාර ලෙඩ රෝග වලට මුහුණ පාන්න සිද්ධ වෙනවා ඒවන් අපි පින්නතුනේ අර හදවත තුළ මෙස්සත මෙස්සිත තියෙනකොට අපි නිරතුරුවම අපේ ජීවිතේ යහපත් වෙනවා ඉතින් මේක තුළ මේ මෛත්‍රිය දෙන වටිනාකම පින්නතුනි අද අපේ සමාජයට ඉතාමත්ම අවශ්‍යයි මේ සමාජය තුළ ජීවත් වෙන අපිට හැම කෙනෙකුටම ඉතාමත්ම අවශ්‍යයි මෙස්සිත පැතිරවීම කියන එක ඉතින් මෙස්සිත පැතිරවීම තුළ අපිට පින්නතුනි ගොඩක් ආනිසංස ලබා ගන්න පුළුවන් අපි ගොඩක් වෙලාවට මේ කල්පනා කරන අපේ බෞද්ධය මේ බුද්ධාගම කියන්නේ පරලොවට පමණක් පිට වෙන එකක් කියලා නේද නෑ මේන් මේ මෙලව ජීවිතය සාර්ථකවත් කරගන්න මෙලව ජීවිතය සැපවත් කරගන්න අවශ්‍ය ධර්මයක් තමයි බුදුදහම කියලා කියන්නේ මෙලවදී අපිට බොහෝ දේවල් ලැබෙනවා ඒ අනුව ජීවිත ගත කරපුවාම පරලොවට පමණක් පිට පිණිස පවතින එකක් නෙමේ අපිට මේ ජීවිතේ නොඑක් සැප විඳින්නට පුළුවන් ඒ සැප බුදුදහම තුළ පැහැදිලි කරලා තියෙනවා ආත්ති සුඛ භෝග සුඛ අනන සුඛ අනවජ්‍ය සුඛ ඔය විදිහට මෙලවදී අපිට ලබන්නට පුළුවන් සැප බොහෝමයක් තියෙනවා ධර්මයේ තුළ ඒ නිසා මේ බුදුදහම කියන්නේ පරලොවට පමණක් පිහිට පිනස පවතින එකක් නන් නෙවෙයි ඒක අපි හොඳින් තේරුම් ගත යුතු වෙනවා ඒ නිසා අපි පපින් කරන්නේ මේ හැමදේම කරන්නේ පරලොව බලාගෙන නෙමෙයි මෙලව ජීවිතය සැපවත් කරගන්න මෙලව ජීවිතය යහපත් කරගන්න තමයි බුදුදහම තුළ අපිට පැහැදිලි කරලා තියෙන්නේ බුදුහාමුදුරු එක්තරා තැනකදී තියෙනවා මේ මෛත්‍රිය වැඩි වීම තුළ අපිට කරුණු 11ක් ලැබෙනවා කියලා මෙලවදී පරලවදී නෙමෙයි කරුණු 11ක් ලැබෙනවා මෛත්‍රිය වැඩි වීම තුළ මොනවද සුඛං සුපති මෛත්‍රිය වඩන තැනත්තාට මොකද ලැබෙන ආනිසංසයක් සුඛං සුපති සුපති කියන්නේ හොඳට නිින්ද යනවා දැන් බලන්න අද ගොඩක් අයර තියෙන මහා ලොකු ලෙඩක් නේද ඈ නින්ද යන්නේ නැහැ රැයට ගිය ඇඳට ගියාම නින්ද යන්නේම නැහැ නෝයික් දේවල් මතක් වෙනවා ප්‍රශ්න ඉතින් එල්ලි වෙනකන් ඔහෙ ඉන්නවා ඉතින් නින්ද යන්නේ නැහැ නමුත් මෛත්‍රී වන්න තැනත්තා සුඛං සුපති හොඳට නිදා ගන්නවා ඒක තමයි ඉතාමත් වැදගත් වෙන්නේ සුඛං සුපති ඒ වගේම සුඛං පටිබුජ්ජති අපි මේ දරුවන්ට එහෙම එක බොහොම වටිනවා මොකද්ද දැන් උදේ පාන්දරට අම්මලා තාත්තලා කොච්චර මහන්සි වෙනවද ඇහැරව ගන්න නේද උදේට ඇහැරව ගන්න හරිම අමාරුයි නමුත් මෛත්‍රිය වඩලා බුදියන නිදා ගන්නවා නම් බුදුහා දෙන සුඛං පටිබුජ්ජති හොඳට උදේ පාන්දරම ඇහැරෙනවා මේ මෛත්‍රියේ තියෙන ආනිසංසයක් උදේට හොඳට පාන්දර ඇහැරෙන්නට පුළුවන්කම දෙනවා සුඛං පටිබුජ්ජති න පාපකං සුපිනම් පස්සති එපමණක්වත් නෙමෙයි අපි නිඳා ගෙනලා ඉන්නකොට හිටපො ගමන් බය වෙලා කෑ ගහගෙන ඇහැරෙනවනේ නේද එහෙනම් වෙලාවල් තියෙනවා මොකද්ද න පාපකං සුපිනම් පස්සේ නරක හීන දැක්කහම නම් මෛත්‍රිය වඩන තැනත්තට කවදාවත් නරක සිහින පෙහෙන්නේ නැහැ හොඳට නරක සිහිනෙන් බය වෙන්නේ නැහැ කෑ ගහන්නේ නැහැ එතකොට නරක සිහින පේන්නේ නැහැ න පාපකං සුපිනම් පස්සති ඒ වගේ manussානම් පියෝ හෝති manussානම් පියෝ හෝති හැම කෙනෙක්ම යාට ප්‍රිය කරනවා හැම කෙනෙක්ම මෛත්‍රිය වඩන තැනත්තාට ප්‍රිය කරනවා ඒක විතාමත් වැදගත් දෙයක් ඒ වගේ manussානම් පියෝ හෝති
मनुष्य विरागद ने अमनुष्यानांपियो होते मैत्री करण तेनाट अमनुष्यांगेन करदर बाधक ने किसी अमनुष्य अमनुष्य उपद्रव तीन अब बलि तोल नटंड वाश्य है मैत्री वनवाणा कपिट निवृत्त करगंड पुलवा फीलू अमनुष्यांगे आरक्षावती करगंड पुलवा ये विरोकुत्न में देवताराखांति दिव्योत्तपिवारक्षाकरणो तेकतितामत्यदगत देवताराखांति में कट्टे फंदे कताबक पपे लंका में सिद्धियक पिलाते ना सुजात के लहामदुर नमक इंडिया वे लोको वेलें देख व्यापारिके तमंगे अवसान काले दी ऐस याल्लम पावेला कलकिरिला आवा लंका वट अभिल्ला लंका वे महाविहारे महानाउना ते नमोत में हामदुरुओ में सुजात हामदुरुओ कतानक इन्ने ने दावसकट उन्हांसे तन तन मारु करमिंग बान भावना भावना करी मतलब उन्हांसे सिद्ध कराने ते हम भावना भावना करने कोटे एक तरह तनक इन्ने कोटे देंग हामदुरु वस्काले वस्समादंगुना ते वस्काले को हत्या ने ने पंसल टुलाने वाले इन्ने इतना वास्काले जिसमें वास्काले वास्वसला ये आग भाव भावनानुयोगी व कटिये दुकरण टेडुना तो कोटा ये वास्काले तुले वास निमाउना आटा पास से में सुजात हाम दुरुओ मुकद करे तीन दम पास युरु ऐमर सकास करेगे ना नेवता कोहेरे वेनात्य नकटे अंडर सूदानाउना ये सूदानाउ वेनो को अवस्था वेदी पांडर जामे महाहायिंग विलाप देने साध्यक कहूँना ये महाहायिंग विलाप देना अवस्था वेदि बालपुहाम महाम प्रदेश में एकालोक मत्तेला मुल प्रदेश में बल प्रदेश में आलोक मत्तेला ये प्रदेश में आलोक मत्तेला इड पासे बालपुहाम मुकद्दिकीला हुआ अने हाम द्रोणे मम्मे स्थाने मितेकल में काल सीमा तुले वैधे हिटी बोहान से के पुण्य माही म මම මේ ජීවිතේ මේ පවත්වාගෙන ගියේ නමුත් දැන් ඔබ වහන්සේ ආද මෙහෙම වැඩේහම මං කොහොමද මං මේ කටයුතු කරන්නේ මට ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ ඒ දුකට තමයි මම මේ අඬන්නේ ඊට පස්සේ ඉතින් අරහාමඳුරන් ඔබට යහපතක් වෙනවා නම් මං නැවතින්නම් කියලා ඉතින් අරහාමඳුරන් තර දේවතාවා නොඒක ආකාරයෙන් උදව් අප උපස්ථාන කළා ඉතින් උන්වහන්සේත් ඒ අප උපස්ථාන ලබාගෙන හිටියා අන්න ඒකයි කිව්වේ පිනුන් දේවතාරක්කන්ති අර උන්වහන්සේ මෛත්‍රී භාවනාව වැඩිවි ඒ මෛත්‍රිය නිසා අර විශාල දෙවි පිරිසක් ඒ තුල සතුටටපත් වුණා ඒ නිසා අපිත් මෛත්‍රිය වඩනවා නම් පින්නතුන් අන්නේ දෙවියන්ගේ ආරක්ෂාව අපිට සලසා ගන්න පුළුවන්කම න දේවතාරක්කන්ති එපමණක් නෙමෙයි නාස්සග්ගිවා විසංවා කමති අපිට වසවිස වලින් ගින්දර වලින් අවි ආවිද වලින් එහෙම වෙන නොඑක ආකාරය හානි අපිට සිද්ධ වෙන්නේ නැහැ ආස්සයි සංවා කමති තුවටං චිත්තං සමාධියති හිත සමාධිගත වෙනවා පින්නතුනි මෛත්‍රී කියලා තුවටං චිත්තං සමාධියති අසම්මෝල් හෝ කාලං කරෝති වැදගත්ම දේ තමයි මේක පින්නතුනි මොකද්ද අසිහියෙන් මරණයට පත්වන්නේ අසිහියෙන් මරණයට පත්වන්නේ අසම්මෝල් හෝ කාලං කරෝති ඉතින් මේක වැදගත් වෙන්නේ මේකයි ද අපි මරණ වේලාව 100ෙන් නොමරුණොත් මොකද වෙන්නේ අපි අනතන අපි කොහෙද කියලා හොයාගන්න බෑ සි 80ෙන් මරුණොත් 100ෙන් මරුණොත් අනේ මං කරපු පින්කම් ටික මතක් වෙනවා එතකොට අර නිදාගෙන විදිනා විදයක්ෙන් හොඳ ලෝකෙක ගිහිල්ලා උපත ලබන්න පුළුවන් අන්න ඒක අසම්මූල් හෝ කාලං කරෝති උත්තරෙන් අපටි විඥාන්තෝ බ්‍රහ්ම ලෝකෝ උපගෝ හෝති ධ්‍යාන ලබා මොසස් බ්‍රහ්ම ලෝකවල උපත ලබන්නට හේතුවක් වෙනවා ඉතින් ඔන්න ඔය විදිහට මේ මෛත්‍රිය තුලින් පින්නතුනි තාමත්ම හොඳ තත්වයකට අපිට පත් වෙන්න පුළුවන් මෙලවදී අපිට ගොඩක් ආනිසංස සසා ගන්න පුළුවන් ජීවිතේ හිත පැහැපත් කර ගන්න පුළුවන් අපිට එතකොට හොඳ ක්‍රියාවල් යොදලා මේ සසරින් ගොඩ එන්න පුළුවන්කම තියෙනවා පින්නතුනි ඉතින් අන්න ඒ නිසා ඔබ හැම කෙනෙක්ම මේ අවස්ථාවේදී බලාපොරොත්තු වෙන්න ඕන අපි බොහෝමත්ම ගෞරවයෙන් මේ අවස්ථාවේ ධර්මයේ තුල පින්නතුනි අපි රැඳෙන්න ඕන අද අපිට වෙලා තියෙන එකම දේ තමයි ඒ කාරණේ නැතිකම අද ගොඩ මේ සමාජයේ මේ තරම් විසණයටපත් වෙලා තියෙන ධර්මයේ තුල අපේ නැතිකම එහෙනම් බුදුහාම මොකද්ද කිව්වේ ධම්මාරාමෝ ධම්මරතෝ ධම්මං අනුවිචින්තයං ධම්මං අනුස්සරම්බිකු සද්දම්හා නපරිහායති බුදුහාම දේශනා කරනවා ධම්මාරාම හාමුදුරුවෝ වගේ ධම්මරතෝ
මේ ධර්මයට ඇලෙන්න ගැලෙන්න ධර්මය තුල ඇලි ගැලි ජීවත් වෙන්න ධම්මා රාමෝ ධම්මරතු ධම්මං අනුස්සරම් බික්කු ධම්මං අනුචේ අනිමිචින්තයන් මේ ධර්මයේ නිතරම සිහිපත් කරන අනුස්සරම් බික්කු ඒ භික්ෂුව කවදාවත් සද්ධර්මයෙන් පරිහානියට පත්වන්නේ නැහැ සද්ධම්මා නපරිහායති සද්ධර්මයෙන් කවදාවත් පරිහානියට පත් වෙන්නේ නැති බව තමයි සඳහන් කරේ ඒ නිසා ඔබ හැම කෙනෙක්ම තේරුම් ගන්න අපි හැමනම් පින්නතුනි කර යුතු වන්නේ කුමක්ද ධම්මෝසද සමං නත්ති ධම්මං පිබත බික්කවෝ මෙන්න මේකයි අපි අපි බොන්න ඕන පානේ නේද අද විවිධ පාන තියෙනවන නේද ඒ නිසා ධර්මයේ නැමැති ඖෂධය තමයි අපි පානය කරන්නට ඕන ධම්මෝසද සමං නත්ති ධම්මං පිබත බික්කවෝ ඒ නිසා අපි හැම කෙනෙක්ම මහන්සි වෙන්න මේ 2021 අලුත් අවුරුද්දේ හැම කෙනෙක්ම ධර්මයේ නැමැති ඖෂධය පානය කරමින් අපිට නිදුක් නිරෝගී සුවපත්භාවයේ චිරජීවනයේ යහපත උදා කරගන්නට මේ උතුම් ධර්මයේ හේතු වාසනා වේවා කියලා කවුරුත් ප්‍රාර්ථනා කරන්න ආකාශත්තා චුම්මත්තා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා ලෝක සාසනං ආකාශත්තා චුම්මත්තා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා චුම්මත්තා දේවා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා දිනාටම තිරුවන් සරණයි සාදු 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 දුරුතු පුරපස්ලොස්සක පෝදා කඩුවෙල කුතලාවල සංකපිට්ටි විහාරස්ථානයේ සිටගෙන එන සියත අමාවැස්ස සජීවිකාංශයේ සුමතුර ධර්මදේශනයේ පැවැත්වුවේ සංකපිට්ටි විහාරාධිකාරින් වහන්සේ කඩුවෙල කුතලාවල තක්ෂිලා පිරිවෙනේ පරිවෙනාධිපති විස්ඩම් ඉංග්‍රීසි දහම් පාසලේ විදුහල්පති ශ්‍රී සම්බුද්ධ ජයන්ති දහම් පාසලේ නියෝජ්‍ය විදුහල්පති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද කණංගම නාරද ස්වාමීන්ද්‍රයන් වහන්සේ උන්වහන්සේ දෙස් විදෙස් ධර්ම ප්‍රචාරයේ උදෙසා වියත් ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලා බිහි කිරීම උදෙසා සම්මා සම්බුද්ධ ශාසනය පෝෂණය කිරීම උදෙසා සංකපිට්ටි විහාරය කේන්ද්‍ර කරගෙන ඉටු කරන මෙහෙවර අමිලයි විශේෂයෙන් මැලේසියාවේ ධර්ම ප්‍රචාරක කටයුතු උදෙසා උන්වහන්සේගෙන් විශේෂ දායකත්වයක් ලැබෙන බව සිහිපත් කළ යුතුයි මෙහි පැවැත්වෙන 177 වතාවක් පවත්වා තිබෙන කඩුවෙල ධාතු පූජා මහ පෙරහැර මේ විහාරස්ථානය කේන්ද්‍ර කර ගැනීමෙන් පැවැත්වීමේදීත් උන්වහන්සේගේ සංවිධාන ශක්තිය විශේෂයෙන් කැපී පෙනෙනවා ඒ වගේම අති ගෞරවනීය විහාරාධිපතින් වහන්සේ පූජ්‍යපාද කඳුබොඩ අමරඥාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේත් ඉතාම ගෞරවාදරෙන් අපි සිහිපත් කරනවා උදෑසන අෂ්ටාංග සීලය සමාදන් කරන වෙලාවේ බුද්ධ පූජාව පවත්වපු වෙලාවේ උන්වහන්සේ මේ මළුවටත් වැඩම කරලා වැඩ සිටියා උන්වහන්සේගේ වයස අවුරුදු 101ක් 101 වියැති මේ විහාරස්ථානයේ විහාරාධිපතින් වහන්සේටත් චිරජීවනය නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් ඔබ වහන්සේටද නිරෝගී සුවය සහ බුදු සසුන බැබළවීම දෙසා තවත් උදාර මෙහෙවර ඉටු කිරීමට සියලු ශක්තිය ප්‍රාර්ථනා කරනවා අපි අමාවැස්ස සජීව විකාශයෙන් මීළඟට බලාපොරොත්තු වන්නේ නාරාහෙන් පිට ශ්‍රී ගෞතම විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍යපාද ඕමල්පේ සුමනරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ සමග දහම් සාකච්ඡාවකට ඔබ එක් කිරීමට පෙරවරු 10ට අපි බලාපොරොත්තු වෙනවා උදෑසන ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මාවතගම පේමානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේත් බම්බලපිටිය සිරි වජිරාරාම වාසී පූජ්‍යපාද මීගොඩ සුකිත ස්වාමීන්ද්‍රයන් වහන්සේත් එවෙනුවෙන් වැඩම කිරීමට නියමිතව තිබෙනවා අෂ්ට පරිෂ්කාර පූජා කිරීමේ උතුම් පින්කමටද අපි පිවිතුරු සිතින් සම්බන්ධ වෙමු සාදුනාද පවත්වමින් දේශකයන්න් වහන්සේ වෙත අෂ්ට පරිෂ්කාර පූජා කිරීම සිදු කෙරෙනවා විහාරස්ථානයේ කුලංගන සමිතිය මූලිකව සාදු 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 මේ උතුම් අෂ්ට පරිෂ්කාර පූජාවේ ආනිසංසෙන්ද සැමට සිත ශාන්තියමත් වේවා අපි පෙරවරු 10ට නැවත හමුයමු කඩුවෙල කොතලාවල සංකපිට්ටි පුරාණ මහ විහාරයේදී Thank you.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.